මේ කෙටි හඳපටියත් මං වැඩපොලට ගියාට පස්සේ මම මේක දාන්නම් අප්ලෝඩ් කරන්නම් මේකත් නැවතත් ඩ්‍රයිව් කරන ගමන් ඉතා කුඩා දෙයක් පින සහ කුසලය මං හිතන්නේ වෙන මහත්මෙක් මගෙන් අහලා තිබ්බ ආචාර කිරීම පසඟ පිහිටුවා වැඳීම ඒ ඔක්කොම ආචාර පහ පසඟ පිහිටුවා වැඳීම මොනවා කළා වැන්දත් පිනක් අයිති වෙන්නේ නැහැ වැඳීම් ක්‍රම වලින් පින කියන දේ තමයි මූලික පින කියන දේ ලෝකෙ හැමදේම පවතිනවා අපි ආචාර කරාට බුදුහාමුදුරන්ට වැඳගෙන හිටියට ජීවමාන බුදුහාමුදුරන්ට වැඳගෙන හිටියත් අපිට පිනක් අයිති වෙන්නේ නැහැ පින් කියලා නැහැ එහෙම දෙයක් නැහැ අපිට ධර්මය තේරුම් ගන්න ඕනේ කිත වක්කලීට කිව්ව කතාව ඒක තමයි මේ මහත්මයා මගෙන් අහනවා එහෙනම් පසඟ පිහිටවා වැන්දා කියලා සැරියුත් මොකලම් ඒ හැම දෙයක්ම ආචාර කිරීම මොකද සැරියුත් මොකලම් අහරහතු අග්‍රශාවකයන්ට වඳින්න දෙයක් නැහැ ඒගොල්ලෝ මේ දහම දැකලා ඉවරයි එහෙනම් දහමෙන් තමයි බුදුහාමුදුරුව දැක්කේ හොඳට මතක තියන් ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දකින්නේ එහෙනම් අපි දැන් ඔය හරි පැටල් ලිබිලිවල තියෙනවා මේ බුද්ධානුස්මති භාවනාව කොහොමද ශ්‍රද්ධාව වැඩෙනවද කියලා ඒ ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ තේරෙනකම ධර්මයේ තේරෙනවා එතකොට ඔය චප්පිසෝදන කියන සූත්‍රය මම නිතරම රෙෆර් කරනවා භාග්‍යතුන් වහන්සේ හෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මාහට දහම් දේශනා කරන ලදී ධර්මය අහන්න ඕනේ ඒ දහම අසා ශ්‍රද්ධාව පහළ විය බලන්න ලස්සනට ඒ ටික තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පහළ වෙන්නේ අපි ධර්ම ශ්‍රවණය කළා ධහම තුළින් උන්වහන්සේ දකින්න එතකොට සැරියුත් මොගලන් අරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයෝ පසඟ පිහිටුවා වඳිනවා නෙමෙයි ආචාර කරනවා ඒගොල්ලො ධහම දැකලා ඉවරයි කොහොමද දැක්කේ උන්වහන්සේගේ ධහම ධර්මයේ තුළින් එතකොට මම කියන්න හදන්නේ ආචාර කළාට වැන්දට පිදුවට ශ්‍රද්ධාව පහළ වෙන්නේ ධර්මයේ දැකින්න ඕනේ ධර්මය තුළින් තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ මම මේ ටික කිව්වේ මේ පින ගැන මේ මාත්මයට මම පිළිතුරක් දුන්නා පින කියන්නේ ශක්තිය පාරමිතා පුරණ කියන්නේ බුදු බෝසතාණන් වහන්සේ දුක් දකින හැමතැනම පාරමිතා පුරනවා දුකට පිළියම් යදනවා දාන පාරමිතා තම ජීවිත පාරමිතා දස පාරමිතා උප පාරමිතා ඔක පරමර්ථ පාරමිතා ඔය විදිහට කියන්නේ දුක දකින්න දුක වටා කේන්ද්‍ර කරගත්ත ගමනක් තමයි බුද්ධ දේශනා ඒක සොයමින් යනවා අපිට ඒක පින කියලා අත දක්වන අද කාලේ කියන්නේ දුකක් කෙනෙකුට දැක්ක කරලා දානයක් දුන්නාම අපි දැන් දානි දෙන අයට මම හැමතිස්සම කියන්නේ පන්සලට ගොඩක් සමහර තමාගේ හිතවත් අය ගෙනල්ලා දානයක් දුන්නාම මේ දානිය දුක කේන්ද්‍ර කරගත් තැනක ඒ කියන්නේ බඩගිනි දුක ඒ අයගේ අද වේලේ බඩගිනි දුක නිවම ස්වාමින් වහන්සේලාගේ සහ සහභාගි වෙච්ච අයගේ දුක නිවුවා කියන තැනින් සතුටු වෙන්න ඒක මම කියන්නේ ඒ කියන්නේ බඩගිනි දුක ඒ කෑම සමහර අය අරගෙන ගිහින් පවුලේ අය අතර බෙදාගෙන කෑවා ඒකදීගේ බඩගිනි දුක නිවුණා කියන තැන ඉන්න එහෙම කළා සතුටු වෙන්න දන් දෙන අය එතකොට පින කියන්නේ අමෙක්ක දුක දැකලා ඒ දුකට කරන පිළියම නොහොත් අපි විවිධ වචන වලින් කරන දුක්ක දානි දෙන්නම අවශ්‍ය නැහැ හොඳ වචන වලින් එයාගේ සිත සනසනවා එතකොට එයාගේ දුක අඩු වෙනවා අපි උපදෙස් දෙනවා උපකාර කරනවා ශ්‍රමයෙන් උපකාර කරනවා එතකොට එයාගේ දුක යට යනවා දුක අඩු වෙනවා එතකොට ඔබ ඒ පින තුළින් චිත්ත ශක්තියක් ගොඩනගා ගන්නවා ඒකට ඒ පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ ඒක ලෝකේ හැමදේම පවතිනවා පාරමිතා පුරමින් එන බුදුවරු පවා ඕක දන්නවා පින වටා නමුත් මේ දුක කියන දේ පාරමිතාවේ වෙනස පිනයි කියන පාරමිතා පුරන බෝසතාණන් වහන්සේලා දුකට හේතුවක් වෙනවා. ඇයි මේ දුකක් අටගන්නේ මිනිස්සුන්ට? ඇයි හැමතිස්සෙම සතුටින් ඉන්න බැරි? ඇයි මේ බුරුස් යන ගතිය? ඇයි අතෘප්තිකර භාවය? ඔක්ක පිළිබඳ බෝසතාණන් වහන්සේලාට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක නිසා ඒක සොයමින් යනවා. ඒ නිසා මම මේ මහත්මයාට ප්‍රශ්න ඇසීම ගැන යම් යම් මත අපි අතර තියෙන්න පුළුවන් නමුත් මම කියන ධර්මය සකසන්න වෙනවා මිනිස්සු අහන්න වෙනවා ප්‍රශ්න ඇයි ඔය එහෙම කිව්වේ ඇයි එහම මෙහෙම පොතේ තියෙන්නේ මං ආසයි මිනිස්සු ප්‍රශ්න කරනවා නම් මාව නිවැරදි කියලා පිළිගන්න එපා නමුත්
ඉස්ලාමයේ මේ තාක් සූත්‍ර ලැබිච්ච දේවල් ලැබිලා තියෙන මිනිස්සු ප්‍රශ්න කරන ප්‍රඥාවන්තයි කියන්නේ අය ලෞකිකව ප්‍රඥාවන්තය පිටියා එහෙම නිසා ඒව ඇහුවා ප්‍රශ්න ඇහුවා ඒගොල්ලෝ බුදුරජාන් වහන්සේට අභියෝග කළා කියන අයට අභියෝග කළා කොහොමද මේ වෙන්නේ කියලා එතකොට මේ පිනක් කරාම සිතකට සතුටක් තියෙනවද ඇත්තටම පිනක් කළාම සතුටක් තියෙනවා පුණ්‍ය ශක්තිය ගොඩ නැගෙනවා මං කිව්ව විදිහට පින කරොත් දුක දැකලා පින කරොත් ඒ දුකෙන් ඒකෙන සතුටු වෙනවා දැක්කොත් සතුටු වුණා කියලා හිතුනොත් තමාගේ පැත්තේ ලොකු පුණ්‍ය ශක්තියක් ලැබෙනවා එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ මගේ ශ්‍රාවකයන් කියලා ස්වාමින් වහන්සේලාටම දන් දෙන්න කියලා එහෙම කිව්වේ නැහැ එහෙම කිව්වේ නැහැ ඒ දානේ අර්ථ දැක්වීමේදී ඔබට ආර්යයන් වහන්සේ කෙනෙක් හම්බුනොත් ඒ පුණ්‍ය ශක්තිය ඒ පුණ්‍ය ශක්තිය එයාගේ සිල්වත්කම නිසා ඒක ප්‍රබල වෙන්න පුළුවන් එතකොට ආර්යයන් වහන්සේලා ගිහි සහ පැවිදි දෙපැත්තෙම ඒකට හේතුව දැන් ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ බඩගින්න නිවන අනිත් අයට තොබල දන් දීලා කරන්නේ ඒකයි යාළු මිත්‍රයන ගහලා පන්සල් වලට අන්නේ විදිහට පින දුක කේන්ද්‍ර කරගෙන තීරුම් ගන්න යාගලෝගේ බඩ නියු බඩ කිනි නියු ඒ අතර සමහර වෙලාවට ආර්යයන් වහන්සේලා ඉන්න පුළුවන් එතකොට ඒගේ බඩ කිනි දුක නිවීම පිළිබඳ එයාගේ සිල්වත් බව වැඩි නිසා ඔබට ගොඩක් පුණ්‍ය ශක්තිය ප්‍රබල වෙනවා පුණ්‍ය ශක්තිය ප්‍රබල වෙනවා මම ඊතුරු ටිකේදී කුසල විදර්ශනාව කියලා දෙන්න ඒක ඇයි එහෙම වෙන්නේ එක චිත්ත නියාමයේ ලක්ෂණයක් එක ක්ලියර් නියාමයේ ලක්ෂණයක් එක මම ගොඩක් සමහර තැන් වල මම පැහැදිලි කිරීමක් කරා මේ ලෝකේ චිත්ත කර්ම උතු නියාම බීජ නියාම ධම්ම නියාම කියලා නියාම ධර්ම තියෙන එක බුදුවරු කරපු දෙයක් නෙමෙයි ඒක හැදෙන විදිය මම දැන් ටිකක් ඉස්සරහට පටවල පැහැදිලි කරලා තියෙනවා ඒක නිසා කොහොමද පුණ්‍ය මම හිතන්නේ කම්ම විභංග සූත්‍රයද පොඩි සූත්‍රයක් තියෙනවා ඒකේ මහා කම්ම හරි චූල කම්ම කියන මම එහෙම දන්නේ නැහැ මම නිකන් කියන්නේ ඒකේ ওই පින කේ පිළිබඳ අර්ථකථනය කරනවා පිනක් කොහොමද ප්‍රබල වෙන්නේ කියලා ඒක නිසා සමහර සූත්‍ර අපි ප්‍රායෝගිකව මිනිසුන්ට දෙන්න ඕනේ කියන්නේ ප්‍රායෝගික ජීවිතයේ සිත්වලට යොදා ගන්න පුළුවන් වෙන විදිහට පින කියලා කිව්වේ ඒක පින කියන්නේ පුණ්‍ය ශක්තිය ඒක දුක කේන්ද්‍ර කරගෙන පවතින පුණ්‍ය ශක්තියක් ඒක පාරමිතා දක්වා යදී තුරු පාරමිතා පුරලා දුක දකින්නවා මේ දුක අවබෝධ කරනවා තණ්හාව නිසා පැමිණෙන බව ඒකට කියනවා ධර්මය දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේලා ඒ ධර්මය දැකලා අපිට ලබා දෙනවා එතකොට ඒවා ලබාගත් සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා සහ ශාක්‍ය සසියලු ආර්යයන් වහන්සේලා බුදුරජාන් වහන්සේට ගරු කරනවා ගරු කරන්නේ වඳින්නේ පිනක් ඇති වෙන නිසා නෙමෙයි වරද ගන්නව ගරු කරන්නේ ධර්මයේ දැක්ක නිසා උන්වහන්සේගේ දහම දැක්ක නිසා ඒ උන්වහන්සේගේ දහම දැක්ක නිසා අපි උන්වහන්සේට ගරු කරනවා ඒකෙන් වැඳගෙන හිටියට වක්කලීට වගේ ධර්මය තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන අප්‍රමාදී වෙන්න අවසාන වචනය බුදුරජාණන් වහන්සේගේ අවසාන වචනය අප්‍රමාදී වෙන්න මහණෙනි අවුරුදු 40 ගානක් අපිට ලැබිච්ච විදියට ධර්මය දේශනා කළා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ මට වැඳගෙන හිටියොත් ඒක නා නිවන් යනවා කියලා එහෙම කිව්වේ නැහැ මට වැඳගෙන හිටියට වැඩක් නැහැ වක්කලී මේ බුද්ධ දේශනාව තමන් අවබෝධ කරගන්න අප්‍රමාදී වෙන්න මහණෙනි අප්‍රමාදී වෙලා මේ ධර්මයේ සත්‍ය දකින්න එතකොට මාව දකින්න මරණ ලස්සනයි බුද්ධ දේශනාව සතර ඵලයේ කියන දෙයක් තියෙනවා අපිට ලබන්න පුළුවන් දෙබැරිද කියන දේ නෙමෙයි තමන්ගේ ධර්මයේ තුලින් තමන් සිසිලක් ශාන්තියක් සැනසීමක් තමන්ට ලැබෙනවා බලන්න අර තියෙන සූත්‍රයක් මට මතක විදියට උපනිස කියලා සූත්‍රය මට මතක විදියට යමෙක් බලන්න මම මේ ටික මම පෝස්ට් එක දැම්මා මම මේ ටික කෙටි කරලා කියන්නේ දුක පිනට සම්බන්ධ වෙනවා එතකොට ඒව කරන දේවල් පින් කරලා දුක නිවනකොට පුණ්‍ය ශක්තිය ඒ වගේම දුක පින කරන අයට එයාට දුක කේන්ද්‍ර කරගෙන පින් කරන්නේ එයාට මේ චතුරාර්ය සත්‍ය පැත්තට එයා බර වෙනවා. ඒ කියන්නේ එයාට විදර්ශනාවටන් ලීසි වෙනවා. එතකොට එයා දුක පින කුසලිය දක්වා පරිවර්තනය කරනවා. කුසලිය දක්වා පරිවර්තනය කරන්නේ යමෙක්ගෙන් ධර්මය අහලා දුක සන්නාව පිළිබඳ ධර්මය චතුරාර්ය සත්‍ය පිළිබඳ තහම අහලා එයා ඒක විදර්ශනාව වඩන විදිය තේරුම් ගන්න ධර්ම ශ්‍රවණිය. ඒතකොට කුසලයේ ධර්ම ශ්‍රවණිය ලැබ බුද්ධයක්.
එතකොට තව ක්‍රමයක් තියෙනවා දුක කෙලින්ම කුසල් කරන අය අඟුලි මාල වගේ අය ආලවක වගේ අය දුක කෙලින්ම කුසල් කරන. ඒ කියන්නේ දුක කෙලින්ම කුසල් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අයට එවලෙම දුක වටහා වටහානවා වටහනවා වටහනවා. දුක පාරස වචන කියන්නේ අඟුලි මාල මේකෙන් දුක ඇති වෙනවා. දීර්ඝ දේශනා ඒවා අපිට කෙටි වෙලා ලැබිලා තියෙනවා. අපි ඒක එක්ස්පෑන්ඩ් කරලා ගන්න ඕනේ. ආලවකට දුක තේරුම් කරවලා එතනම සිටේ අනිත්‍ය ස්වභාවය අභිධර්මයෙන් පැහැදිලි කිරීමක් කරන අභිධර්මයේ කියලා මං කිව්වේ වචනේ කියලා අල්ලන්න එපා. සිටේ අනිත්‍ය ස්වභාවය තේරුම් කරවන දුක තේරුම් කර නැවතත් දුක සහ කුසලය කියන මග තුල තියෙන දුක කේන්ද්‍ර කරගෙන අඟුලි මාලවටත් ඒකයි දුක පිළිමන්න. කෙනෙක් දුක් විඳිනවා පරිස වචන ගොඩක් තියෙනවා. කෙනෙක්ගේ දුක කෙනෙක්ගේ සිතට දුකටපත් වෙනවා කියන දෙකෙන් කේන්ද්‍ර කරගෙන තමයි ආලවකට ධර්මීය දේශනා කරන්නේ. එතකොට ඒක ආලවක සෝතාපන්න වෙනවා. අඟුලි මාලටත් එහෙමයි. යමෙක් හිංසා කරොත් මරණකොට මැරුණකොට දුක නිසා එයා නැත්තං ඒ පෙර දුක පිළිබඳ අර්ථයක් ඒ අයට න්‍යාද සමාජයේ ගොඩාක් අය බණ ඇහුවට දුක පිළිබඳ ඒගොල්ලන්ට හිතන්න බෑ. මොකද පාරමිතාවක් රඳා පවතින්නේ දුක පිළිබඳ කතන්දරයක් බුදුරජාණන් වහන්සේගේ පාරමිතා. එතකොට හැම දෙයක්ම දුක කේන්ද්‍ර කරගෙන මිනිසුන්ට වෙලා තියෙන දුක් විඳින්න අවශ්‍ය නැහැ. දුකක් කෙනෙක්ගේ දුකක් තේරෙන්නේ අනිත් කෙනා කරේ කරුණා පාරමිතාව කියන්නේ එහෙම කියලා කියන්නේ බණුන් වහන්සේ මහා කාරුණික කියනවා. එතකොට කරුණා මුදිතා කියන තැන උන්වහන්සේ පරිපූර්ණ කරනවා. ඒව හැම දෙයක් පරිපූර්ණ කරන්නේ පාරමිතාව පුරන. අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ කෙනෙක්ගේ යන්තම් හරි දුක තේරුම් ගන්න ඕනේ. ඒ දුක තමාට ලැබිය හැකි කියන තැන තේරුම් ගන්නකොට ඒ කෙනා ධර්මය සොයන්න පෙළඹෙනවා. ඒ නිසා හැම වෙලෙම නැත්තම් ඔබ ඉච්චර දහම ඇහුවට උනන්දුවක් නැහැ. ඒක තමයි අර මම හිතන්නේ මට මතක විදියට උපනිෂද් කෙනෙක් දුක නිසා ශ්‍රද්ධාව පාල වෙනවා කියන්නේ දුක නිසා ධර්මය අහනවා එතනින් ශ්‍රද්ධාව පාලන්නේ. මම හිතන්නේ උපනිෂද් සූත්‍රයේ ලස්සනට ඒවා තියෙනවා. ඒක ලස්සනට කැටි කරලා ඒ සූත්‍රයේ දන්වලක් සේයන විදිය දුක නිසා ශ්‍රද්ධාව පාලනවා. දුක නිසා ශ්‍රද්ධාවන්සේ කියන ශ්‍රද්ධාව පාල වෙනවා. ඒ දුක නිසා ශ්‍රද්ධාව පාල වෙන්නේ නැහැ නිකන් එතන ධර්මය අහනවා. ඒක අර චප්පිසෝතන සූත්‍රයේ පැහැදිලි වෙනවා. ඒකේ සූත්‍ර එකට එකක් සම්බන්ධ වෙනවා. තථාගතයන් වහන්සේ ශ්‍රාවකී මාට ධාම් දේශනා කළසේක. අදත් පාරේ හැමතිස්සෙම වයිෆ් මට ගෙදරින් කියන්නේ පාරේ බණ කියන්නේ පාකේ. එතකොට මේ වටිනා බුද්ධ දේශන මං කොයාමක් ගමන් කරනකොට තමන්ට මේ ලෞකික සම්මාදිට්ඨිය වැඩි වෙනවා. ඒ කාර්වල වේගයෙන් යනකොට භුවන් ඥානවල නම් ඔබට දැනෙන්නේ නැහැ එච්චර. නමුත් වේගයෙන් පරිසරේ මූ වෙන මේ වගේ අවස්ථාවෙදී ඔබට සම්මාදිට්ඨිය වෙන ප්‍රමාණය වැඩි වීමක් තියෙනවා. ඒක මේ කා ඒකත් ඉතින් විද්‍යාත්මකව පැහැදිලි කරන්න වෙනවා එහෙම කොහොමද වෙන්නේ කියලා. එතකොට කාර් එක යනකොට ධර්මය මෙනෙහි කරන්න, වාහනයක යනකොට වටපිටාව වෙනස් වෙවි යනකොට ධර්මය මෙනෙහි කරන්න. මම කුසලය කියලා කිව්වේ දැන් පින කියලා කිව්වේ ශක්තියක්. මොනතර කුසලය කියලා කිව්වේ විදර්ශනාව. ඇත්තටම මාර්ග දෙකක් මං කිව්වා. දුක පින කරනවා ලෝකයේ හැම කෙනෙක්ම. ඒක ඔබට දුක තේරුම් ගන්න උපකාර වෙනවා දෙවෙනි කොටසෙන්. ඒ කියන්නේ දුක පින සහ කුසලය කියන තැන උපකාර වෙනවා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා දුක සහ කුසලය කියලා අඟුලි මාල ආලවක වගේ අයට. ඒක තුල කැටි වෙලා තියෙනවාද වචනේ අපි අභිධර්ම දේශනාව. ඒ කියන්නේ සිතේ අනිත්‍ය ස්වභාවය වටහනවා. ඒ කියන්නේ පටිසම්පාදේ තේරුම් කරවන සැකසෙන දහමක් කියලා. එතකොට එයාට අර යන්තම් තේරුණ දුක තව ප්‍රබල වෙනවා. ප්‍රබල වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉබේම එතනම ශනිකව වර්ධනය වෙනවා. ඊට පස්සේ එයා සංවර වෙනවා. ඊට පස්සේ අඟුලි මාල සංවර වෙනවා. ආලවක සංවර වෙනවා. ඒගොල්ල හැම මගක්ම අවසානයේ කෙලවර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වෙලා සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වෙනවා. ලස්සනයි බුද්ධ දේශනාව. ඔබට ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් සන්තෝෂයෙන් ඉන්න ගමන් දුක දකින්න කෙනෙක් වෙනවා. දුක දකින්න කෙනෙක් වෙනවා සන්තෝෂයෙන් ඉන්න ගමන්. සතුටින් ඉන්න ගමන් දුක දකින්න දුක තේරෙන කෙනෙක් වෙනවා. ඒක තමයි කරන්න ඕනේ. සන්තෝෂයෙන් ඉන්න ගමන් දුක දකින්න දුක තේරෙන කෙනෙක් වෙනවා. හැමතිස්සෙම පිං කරනවා. අවබෝධයක් ඇතුව විදර්ශනාව පැත්තට ඇදලා යන අවබෝධයක් ඇති වෙන විදිහට පිං කරනවා.
දැන් ගොඩක් අය දන් දෙනවානේ එතනදී දන් දෙනකොට ස්වාමින් වහන්සේලා කියලා අපි අර විශේෂයෙන් සිතට වෙන් කරන්නේ පදෙන දානේ පොදු විදන් දෙන්න සිරු සත්‍යයේ දුක නිවන් මන් දානිය දුන්න මගේ යාළු මිත්‍රය සාල සතුටුනා ඒ තුල සිල්වත් ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන් ඒ වගේම ඒ තුල සිල්වත් ගුණවත් අය ඉන්න පුළුවන් එහෙම ඉන්න පුළුවන් එතකොට තමන්ට ලැබිය යුතු පිනේ ප්‍රබලත්වය වැඩි වෙනවා ඒක තමන්ට අදාළ නැහැ තමන් දානයක් කියන්නේ අත හැරෙන බව තේරීමට යන උපකාර කරන විදියට ඒ කියන්නේ ලෝකයේ අවසානයේ නිර්වාණය කියන්නේ සියලු දේම අත හැරෙනවා කියන තැනට යන්න එක්තරා විදියකට උපකාරයක් වෙනවා කියන තැන අවසානයේ තියෙන කියන අනිත්‍ය ස්වභාවය නිසා සියලු දේම අත හැරෙනවා කියන තැන ඒ ආකාරයට තමන්ට මේක තේරුම් ගන්න කොහොමද පිනක් කරන්න කියලා පින්න ටික ටික තමන්ට නොදැනීම විදර්ශනාවක් කරගන්න. එතකොට ස්වාමින් වහන්සේ කාලයක් තිස්සේ ආවට ස්වාමින් වහන්සේලාට දෙන දානෙ උතුම්ම කියලා එහෙම එක පැත්තකින් බෙදන්න එපා. දන් දෙනකොට කොමටම එක විදියට අල්ලලා දුක දකින්න දුක සියලු දෙනාගේම දුක කෙලවර වෙන බඩගින්න නිවනවා කියන තැන ඉඳලා සත්පුද්ගල සංඥාවෙන් ස්වාමින් වහන්සේලාගේ පුත්‍ර සංඥාවෙන් බැහැර වෙන්න ස්වාමින් වහන්සේලා විශේෂයි කියන පුද්ගල සංඥාව එතන පුත්‍ර සංඥාව ප්‍රබල වුණොත් සක්කාය දෘෂ්ටිය ප්‍රබල වෙනවා. හොඳට තේරුම් ගන්න මම කියන දේ කාටවත් වැඩක් නෙමෙයි. අපි ආපු ක්‍රමයේ වැරදි. එතකොට පොදුවේ එකට එකතු කළා දන් දෙන්න. එතකොට දානීය අග්‍ර ශ්‍රාවකයන් කෙරේ වෙන් කරනවා කියන අදහසෙන් එපා. දානේ ප්‍රධාන කොටස කියලා වෙන් කරන්න එපා. එහිම කරන්න එපා. දානේ ප්‍රධාන කොටස බුදුරජාන් වහන්සේට දෙනවා කියන උන්වහන්සේ මෙහෙම කරන්න පුළුවන් තමන්ට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මේ දාන ක්‍රමය මේ ක්‍රමය හැමතිස්සෙම ආර්ය සංඝ රත්නය පුරුදු කරනවා. ඒ කියන්නේ ආර්ය සංඝ වෙන්නත් ඉස්සෙල්ලා ආර්ය සංඝ වුණාම සෝතාපන්න සකදාගාමි අයත් මේ දාන ක්‍රමය පුරුදු කරනවා. ඒ කියන්නේ ඒ ආර්ය සංඝය ඔක්කොම එකතු වෙලා දෙන දානයක් කියනන් එතන ඒ තැන සීකරන්න. මම හිතන්නේ ඒක ටිකක් අමාරුයි ඔබලන තේරුම් කරවන්න මේ වගේ හඬපටිය කර. එතකොට සියලු ආර්යයන් සංඝයා මෙන්න මේ කියන විදිහට තමයි දානය අනුගමනය කළේ. එතකොට ඒ දානය ඒ හා සමාන ඒ ඇත් එක්ක එකතු වෙලා දෙන දානයක් හැටියට දානය අර්ථ දක්වන්න. එතකොට මම කියන්නේ පුද්ගල ස්වභාවයෙන් කෙනෙක් උසස් කෙනෙක් පහත් කියලා දානය අල්ලන්න යන්න එපා. ඒක සක්කාය දෘෂ්ටිය වර්ධනය වෙන්න ප්‍රධාන වෙනවා. අග්‍ර කොටස ස්වාමීන් වහන්සේලාට දුන්න කියන තැන. එනිසා පොදුවේ දුක පැත්ත දුක කේන්ද්‍ර කරගෙන දුන්න දානයක් හැටියට සතුටු වෙන්න. එතකොට ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරා නම් ධර්ම දානය තමයි ලබන්නේ. ඒ දානය ලබන ස්වාමින් වහන්සේලා ඔබට ධර්ම දානෙන් සංග්‍රහ කරනවා. ඒක අගය කරන්න. එතකොට ස්වාමින් වහන්සේලා ධර්ම දානෙන් විදර්ශනාව ප්‍රගුණ වෙන විදියට දානය ලබලා සතුටු වෙනවා. එතකොට එහෙම වුණාම ස්වාමින් වහන්සේලා මහාන වෙලා ඉන්නේ අනිත් අයගෙන් කාලා බීලා නිකන් ඉන්න මේ ධර්මයෙන් සංග්‍රහ කරන ප්‍රති උපකාරයක් හැටියට. එතකොට ස්වාමින් වහන්සේලා දන්නෝ අපි එකතු වෙලා ඒ අයව සිතට සහනයක් ලබා දෙන්න බුදුරජාණන් වහන්සේගේ දහම බෙදුවා කියන තැන ලබපු දාණයට කියලා නැවත ස්වාමින් වහන්සේලා එහෙම හිතන්න එපා. පොදුවේ ස්වාමින් වහන්සේලා ධර්ම දාණය තමයි ප්‍රධාන. ඒක සිතේ තියාගෙන ඉන්න. මන්ට දාන ලැබුණ නිසා එහෙම කරනවාම කියන තැනනුත් ස්වාමින් වහන්සේලා බැහැර වෙන්නේ. ස්වාමීන් වහන්සේලා හැම තිස්සෙම හිතන්න ඕනේ මම ඉන්නේ ධර්ම දානය දෙන්න. එහෙම නැත්නම් හොඳ වචන කතා කරන්න, හොඳට ගිහියන්ව හොඳ පැත්තට යොමු කරන්න කියන අදහස හැම තිස්සෙම තියෙනවා. ඒක දානයක් දුන්නාම අනිවාර්යෙන් ගොඩ අය සම්බන්ධ වෙනවානේ. ඒක ඒ අයගේ පුණ්‍ය ශක්තියක් ඒ වෙලාවේ වර්ධනය වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ ඒක විදර්ශනා වඩන්න ධර්ම දේශනා කරන එක ගොඩක් හොඳයි. ඒ සෑම දේශනාවකම හැකි පමණ දුක කේන්ද්‍ර කරගෙන ඒ අයව දුකටපත් නොවන විදියට දුකටපත් නොවි දුක දකින විදියට ධර්මයේ දේශනා කරන්න මම මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේලාට දුන්නේ ඒ ධර්ම දානය තුලින් ස්වාමීන් වහන්සේලාගේ සිතක් සතුටටපත් වෙනවා. ඒ ආසන අයට ධර්මයේ තුලින් ශ්‍රද්ධාව පහළ වෙනවා. ශ්‍රද්ධාව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්න බුදුරජාණන් වහන්සේ ඇත්තටම දකින්න පුළුවන් ධර්මයේ තුලින් වෙන කිසි ක්‍රමයක් නැහැ. අපි බෞද්ධ කිව්වට අපිට දැන් මේ අන්‍යාගමික අයත් ලකූ තීසීස් වගේ ලියලා තිනවා. අපිට කියවගෙන යනකොට ඒව සත්‍ය වගේ ඇත්තටම විතර ධර්මස්කන්ධයක් තිබ්බට ඒව සත්‍ය වගේ අපිට තේරෙනවා. දැන් ඒ වගේම ලකූවට තියෙනවා ලියපුවා. මම හිතන්නේ ওই Hinduism කියන අයත් ඒගොල්ලෝගේ තියෙන ලොකු පොත් එක Hebrew අයගේ ලොකු පොත් තියෙනවා. ඒ වගේම Roman Catholic කියන අයත් ලොකු පොත් තියෙනවා. ඒවා කියවගෙන යනකොට තමයි ඇත්ත වගේ තේරෙනවා.
නමුත් සෑම තැනින්ම අර දුක කේන්ද්‍ර කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ දහමක් දේශනා කරන එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා යමක් කියව පරියට Tamanට ඇත්ත වගේ තේරුණාට බෞද්ධය වුණත් ඔගොල්ලෝ ධර්මයේ සරණ යන්න බෑ. ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන තමන් ප්‍රතිඵලයක් දකින්න ඕනේ. තම තමාට සතුටක් ඇති වෙන්නේ. ඒ සතුට පින කරාම පුණ්‍ය ශක්තියක් ලැබෙනවානේ. ඒක දුක කේන්ද්‍ර කරගෙන කරන්නේ. ඊට පස්සේ ධර්මය අහනකොට දුක කේන්ද්‍ර කරගෙන දුක අවබෝධ වෙනවාද කියලා බලන බුදු දේශනාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන තමයි බුදුවරු පහළ වෙන්නේ. ඒකයි අන්‍යාකම් වලින් ඇති වෙන ප්‍රධානතම වෙනස. ගොඩක් කතා කරන්න පුළුවන් තිරුවන් සරණයි.